सुशील प्रेमजयंत जनपति नियोगेन राज्य त्रिकुणामलय संगाधन व्यापृति कैबिनेट अनुमति रटे आर्थिक अर्बुद विसंदन वेडपिलिवेल एक्सत् जातिक पक्षय सतुई हिटपु अगमति सागल कियाई अगमति समग साकच्छावेन पसु रज वैद्य निलधारींगे वर्जनय नवती सुशील प्रेमजयंत राज्य अमति दूरेन इवत् करे सैम डॉलर ही कटमा देन महाजन बैंक वेन अमतर रुपया दाया जनाधिपति गोटाबे राजपक्ष महता विसिन राज्य अमात्य सुशील प्रेमजयंत महता एम अमात्य दूरेन इवत् किरीमट अद पियवर गत्ता ए जनाधिपति वरया सतु विशेष बलतल अनुवाय सुशील प्रेमजयंत राज्य क्रियाकलापेन्दीन प्रति संस्करण विवृत विश्वविद्यालय दुरास्थ अध्यापन प्रवर्तन राज्य दूरेन सुशील प्रेमजयंत महता इवाकुण पसुगेद महाजन पोलटी राज्य सुशील प्रेमजयंत मध्यमे अदहस्ताकुमेन राज्य प्रतिपत्ति सह वेडपिल दरी विवेचने कला බලමින් අනුග්‍රහ කරන වෙලඳ ඇමතිලා ආහාර ඇම කියලා දැනගන්න පුළුවන් මේක පාලනය කරන්න පුළුවන් මොකද්ද මේ වරද පාලනය කරන්න ඉතින් වෙලපයින් සූදානම් වෙලා කරන්න බෑ පෝර නැති කළාම ගොවියන්ට පෝර දාස කොහොමද බලදාවල කරන්න බැරි දේවල් කරන්න ගිහින් තමයි රටම අමාරුයි දාලා තියෙන්නේ හැබැයි ඩොලර් කියන්නේ ඕනේ තීන්දුව ගත්තා ඩොලර් පස්සේ ඇත්තම මේක දාන්නේ ඩොලර් ප්‍රශ්නේ ඉතින් ඩොලර් නැති කරපුවාකින් අහන්න ඕනේ ඩොලර් කොහෙද තින්නේ කියලා ඒ කියන්නේ කුසුකර්ම ඇමතිතුමා මේක කරන්න බැරිද කුසුකර්ම ඇමතිතුමා ෆේල් නේ දැන් ඔබතුමාලා ආණ්ඩු අපි ආණ්ඩුවට අපි තීන්දුව ගන්න තැන් වල නැහැ නේ අපි බංකුවක් උඩ තියලා තියෙන්නේ लेकिन मैं मैं कितना अभी रिसर्व भी नहीं लेकिन तीन दो गाता खारे तीन दो गाता तब ये कर गया तीन दो गाने थे बुना दें दें कल पहने लगे कि बिना कट्टी के तो मैं तीन दो गाने मैंने विनाश कराने में लेकिन सांपूर्ण वाक्य में गाने विषय बार सांपूर्ण वाक्य में गाने में विषय बार भी नहीं मतलब तीन दो गाता प्रतिपत्ति तीन दो गाता है अबे अब तो मैच्चर अमेरिस से मैच्चर इधर देसी इधर सार से हम आते हैं गोविंदा टक गोविंदा से कने तंग पोरने तंग ये मिनिस्ट वागा करने को लेकिन किसी मांडो को मैच्चर वाली विवाह कुन्ने नहीं किसी मांडो को नहीं रंगकार माय तो नहीं विदेश आक्रमण के मेला वाला कुछ कर्म तो मैच्चर हानि है पहला ඒ ඔබතුමා කියන මාත රාජ්‍යයට මේ අපතුමාල මොකද කියන්නේ මේ මේ මැදිහත් වෙලා කරන්න කරන්න බැරිය ඇංගල පුරවන් ගන්න දෙන්න ඕන තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක් මම පරුගිය සතියේ දෙල්කඳ ඉරිදපොළට ගියාම අපේ හිතවත් මම දන්නේ නැහැ මාධ්‍ය වේදිකාවට ඇවිල්ලා මට කිව්වා මම අදහස ප්‍රකාශ කරන්නයි කියලා අවමිරිස් රුපියල් 1200යි කියලා දැන් මට එතනදි මොන නෑ 1200 නෙමෙයි කියලා මට කියන්න බෑනේ ඒක තමයි යථාර්ථය එතකොට එවැනි අවස්ථාවක අපි ජනතාව පැත්තෙන් කරුණු කියන්න ඕනේ දැන් පාර්ලිමේන්තුව වසා දමලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්නත් බෑ කණ්ඩායම් රැස්වීමක් තිබ්බනම් ඒක දිත් අපිට කියන්න තිබුණා කරුණු එහෙම කියන්න අවස්ථාවකුත් එහෙමනම් මාධ්‍ය මාධ්‍ය අපින් ඇහුවම ප්‍රශ්නයක් අපි අවංක උත්තර දෙන්න ඕනේ මම ඡන්දෙන් දිනලා තින්නේ හැමදාම මම ජාතික ලයිස්තු වලින් ඇවිල්ලා නැහැ සම්දානේ ලේකම් හැටත් මම ජාතික ලයිස්තුකින් ඇවිල්ලා නැහැ තරඟ කරලා ඇවිල්ලා තින්නේ ඒ කියන්නේ ජනතාව අපිට ඡන්ද දීලා ඉවලා තින්නේ එහෙනම් ජනතා ප්‍රශ්න කතා කළ යුතු තැන් වල කතා කරන්න ඕනේ නිවැරදි කරන්න අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න ඉතින් යමක් හරියාකාරව සිදු වෙන්නේ නැත්නම් ඒක නිවැරදි තැනකට ගෙන්න අදහස් ප්‍රකාශ කිරීම හිතනවා නම් විවේචනය කිරීමක් කියලා සාධාරණ විවේචනයක් ඉවසන්න බැරි නම් හරි අමාරුයි දේශපාලනය කරන්නයි රටක් රටක ඉදිරි කටයුතු සංවර්ධනය කරා ගෙනියන්න මේ ආණ්ඩු බලයට ගෙනෙම මේ ශනේකින් වෙච්ච දෙයක් නෙවෙයිනේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂ නායක නොවුනා නම් එතුමා 2004 අගමැති නොවුනා නම් එතුමා 2005 ජනාධිපති නොවුනා නම් ඉම්මහාට යුද්ධය අවසන් වීම පිළිබඳව අවිරිෂ් දැන් ওই තනතුරු දරන සියල්ලම ලංකාවේ හිටියෙත් නැහැ සමහරු සමායන්නේ මේක කියනවනේ සමහරු ඡන්ද දැම්මෙත් නැහැ 2004 ඡන්ද දාන්න ලංකාවේ හිටියේ නැහනේ හැබැයි අපි අපේ කාර්යභාරය දායිතු කළා මහින්ද රාජපක්ෂ ජනාධිපති කරජි අපිට වටිනාකමක් තිබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වටිනාකමක් දුන්නා අපිට අපිට මේ දේශපාලන ඉතිහාසය ගැන අපි දන්නවා දැන් අපිව තනතුරු වලින් ඉවත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරනකොට ලංකාවෙත් හිටපු නැති චන්දේවත් පාවිච්චි නොකරපු අය මම විස්තර කියන්නේ නැහැ කවුරු හරි මට කිව්වොත් අභියෝගයක් කළොත් මම ඒකට උත්තර දෙන්නම් මොකද උනේ මොනක්වත් නැහැ ඉතින් මම ඇමතිවරයෙක් උනේ 2006 මගේ වෘත්තියක් තියෙනවනේ හෙට ඉඳලා එහෙ යනවා උසාවියට දැන් අපි දැක්ක මීට කලිනුත් රජීන මාත්‍යවරු මැතිමදවරු මේ රජ විවේචනය කරනවා හැබැයි ඔබතුමා තමයි පළමුව ඉවත් කරන්නේ ඒ අය එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න අපි දැක්කේ ඕනේ
नगर सभा उप सभापति देशपालन गमन मग एनबू सुशील प्रेमजयंत महता एक दहस्तमसी अनु तुनेदी बासनाहिर पलास सभावट तेरी पातुना अनतुरुव ओहु एक दहस्तमसी अनु पहेदी महा एमतिवरे आलेस तेरी पातुना देदहस वसरेदी गंपह दिस्ट्रिक्टिन प्रथम बारट पार्लिमेंतुवट पिविसी ओहु अध्यापन अमात्य आलेस कटयुतु कला ईट अमतरव विदुली बल हा बल शक्ति खनिज तेल कर्मांत परिसर हा पुनर्चरणीय बल शक्ति यन अमात्य दूरवलद सुशील प्रेमजयंत महता कटयुतु कला सैम डॉलर एकटम दैन महाजन बैंक विन अमतर रुपया दहायक HD quality video streaming samaga internet like a boss SLT Mobitel fiber Trinco Petroleum Terminal Limited samagama pihituwa Trikunamalaya tel tanki sankirneyata adala samvadana vyaprutiya kriyaatmaka kirima sandahawana yojanawata cabinet anumatiya himiva tibenawa e sambandhen ada pavathi cabinet thirna danundime maadhya hamuyedi adahas palabuna ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම පිළිබඳ බලශක්ති අමාත්‍යවරයා විදියට මම ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඊයේ අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කළා. ඒ අනුව ඉදිරි සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තෙල් බැරල් ලක්ෂ 80ක් එකවර ගබඩා කළ හැකි ලෝති වෙන දෙවැන්තම තෙල් ටැංකි සංකීර්ණයක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරලා වසර 100කට ආසන්න කාලයක් ගත වුණත් අදටත් එය අපි ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතින ටැංකි සාතිශය බහුතරය ඒ අනුව ඊ අමාත්‍ය මණ්ඩලයේ ලබා දුන් අනුමැතියට අනුව මේ සියලුම ටැංකි මුලින්ම රජයට ලැබෙනවා රජය බදු ගිවිසුම් 3ක් කරහා ටැංකි 24ක් තෙල් සංස්ථාවට ටැංකි 14ක් ලංකා IOC සමාගමට ටැංකි 61ක් තෙල් සංස්ථාව සහ LIOC සමාගම අතර හවුල් ව්‍යාපාරයකටත් වසර 50කට බදු දීමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු නායෝජනා ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32ක බස් රථ 500ක් ආනයනය කිරීම සඳහා වූ ප්‍රවාහන අමාත්‍යතුමියගේ යෝජනාව. ආසන 32ක බස් රථ ඒ කියන්නේ දුෂ්කර මාර්ගවල උපයෝග කර ගන්නා වූ තරමක් ප්‍රමාණයෙන් කුඩා බස් රථ 500ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ආනයනය කිරීම සඳහායි ප්‍රවාහන අමාත්‍යතුමිය ප්‍රායෝගික වන ආරච්චි මැතිණිය මේ යෝජනාව ඉදිරිපත් කළා තිබේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් රජය ජනවාරි 6 වෙනිදා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවද? ඒ වගේම ඉන්දියාව අපිට කියලා තියනවාද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා? ඒ නිසාද මේ සහන පැකේජයක් දීලා මැතිවරණයකට යන්න සූදානම් වෙනවද කියලා ප්‍රශ්න කරන්න කැමතියි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. ඔබේ ප්‍රකාශය වැරදි කියන මුලින්ම කනගාටුවෙන් කියන්න ඕනි. ඊයේ තමයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණේ. අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණාට පසුව තමයි ගිවිසුම අත්සන් කිරීමට දින හදා ගන්න වෙන්නේ. ඊයේ රාත්‍රියේ වෙනකන් අමාත්‍ය මණ්ඩල රැස්වීම තිබුණා. ඊට පස්සේ අද උදෑසන අපි මේ කාර්යයට ඇවිල්ලා තියෙන්නේ. ඔබට දෙවනුව මේ ගැන සාකච්ඡා කරලා දිනයක් දොදා ගන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඉදිරි සතිය ඇතුළත අපිට මේ අත්සන් කරන්න පුළුවන් වේවි. පළාත් සභා මැතිවරණය පිළිබඳ කිසිම සාකච්ඡාවක් ආණ්ඩුව තුල නැහැ කියන එක තම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කිසිම විදේශ රටකින් අපිට බලපෑම් කරලත් නැහැ. එවැනි බලපෑම් වලට යටවීමේ සංස්කෘතියකුත් අපි ගාව නැහැ. ඒ වගේම කියන්න ඕනි මේ සහන මල්ලේ එකම අරමුණු උනේ ඉහළ උද්දමණයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් අස්වැසිල්ලක් ලබා දීම පමණමයි. ඒ රාජාමති සුසිල් ප්‍රේමජයන් තමගේ තනතුරෙන් අයින් කරා කියලා දැන් වාතා වෙන විදියට නම් අයින් කළා තියෙන්නේ එතුමා මේ රජයේ ගත්ත සමහර තීරණ විවේචනය කරා කියලා. දැන් මම දන්නවා මිනිස්සුලා කවුද මේ මිනිස්ටර්ස් උදයගම්මන්පිල සහ විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරත් අර මේ නිව් ෆෝට්‍රස් ඩීල් එක ගැන ප්‍රශ්න කළා තිබ්බා. දැන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවාද රජයේ ඇතුලේ දැන් විවේචනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරපු තීන්දුවක් නෙමෙයි මේක. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට පැවරිලා තියෙන බලතල අනුව එතුමා විසින් ගන්න ලැබු තීරණයක්. පක්ෂයක් අභ්‍යන්තරයේ සාකච්ඡා කළ ගන්න ලැබු තීරණයක් නෙමෙයි. මේ අතර ජනතාව වෙත ලබා දීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමත කළ සහන පැකේජය සඳහා රුපියල් බිලියන 229ක් පමණ වැය වෙනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා.
ඊයේ ලබා දුන් සහන පැකේජ යටතේ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට සහ ආබාධිත සෙබළුන්ට මේ මාස සිට රුපියල් 5000ක අතිරික දීමනාවක් හිමි වනු ඇතේ. මේ රටේ රාජ්‍ය සේවකයන් 14,50,450ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාටම මේ මාසේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරික දීමනාවක් ඔවුන්ගේ පඩියට ලබා දෙනවා. ඒක गुरु हा विधुहालपति विषमता वेलवाम विश्वाम पंदाक लबा देवा अमति मंडल अमित वांगी इलुवा मे वीम समानुपातिक උන්ට ඒ අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා. ඒ වගේම අපේ රටේ සමෘද්ධිලාභීන් 1,093,000 ගණක් ඉන්නවා. ඒ අයට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. ඒ වගේම මේ කන්නේ වෙනදා වගේම සෑම කුහරක්ම අස්සද්දාන කරලා තියෙනවා. නමුත් යම් විදියකින් පොර භාවිතය අඩු වීමක් නිසා යම් විදියකින් සිද්ධ වුණොත් පාඩුවක් ඕ නුනත් අපි රුපියල් 75 ගානේ සෑම බී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. වර්චස් 20ට අඩු 20යි අඩු මේ සියලුම ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5000ක උදව්වක් කරනවා ගොවින්ට ඒ ගෙවත්ත සකස් කර ගැනීමට බිම සකස් කිරීම සහ බීජ පැල සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට වතුකම්පර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් මාසෙකට කිලෝවල් රුපියල් 80 ගානේ ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම සියලුම අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය වල ආදිය වලින් අපි මේව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සඳහා අවශ්‍ය මුදල් මේ වෙනකොට ආයෙයෙන් අපි හොයාගෙන තියෙනවා. ඒ නිසා අලුතෙන් කිසිම බද්දක් හෝ වෙන මේකක් අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT Mobitel fiber. ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම් වල රැඳී සිටින ආකාරය අදත් දැකගත හැකි වුණා. ලිට්‍ර ගෑස් ලබා ගැනීමට හැට නගරයේ අලෙවි නියෝජිත වෙළඳසැල් ඉදිරිපිට අද දිගු පෝලිම් දක්නට ලැබුණා. හැට නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත අද එම සමාගම විසින් නිකුත් කළ සීමිත ගෑස් තොග ප්‍රමාණය මිලදී ගැනීමට ගෑස් පාරිභෝගිකයන් රැසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හැටන් ප්‍රදේශයේ දින 10ක පමණ කාලයක් ගෑස් නොමැටවීමෙන් නගරයේ ඇතම් ආපන ශාලා తాවකාලිකව වසදමීමට එම වෙළඳසැල් හිමියන් පියවරගෙන තිබුණා. ඇතම් පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ට සිදුනේ රැගෙන ආ හිස් ගෑස් සිලින්ඩර නැවත රැගෙන යාමටයි. මේ පල්ලිය හොටෙල් කරනවා. ගෑස් නැතුව මොනවද කරන්නේ? මේ පංගුවක් කඩවල් වහලා තේ කඩවල් වහලා කෑම කඩවල්. ගෑස් නැ. දැන් තමයි ගෑස් ඉන්නේ. දැන් සතියක් ගියා කියලා ගෑස් නැ ගෙදර. හොටෙල් එකක් වහලා. ගෙවල් වල උයන්ද යන්න බෑ කියන්නේ ගෑස් නැති නිසා. සමහර කට්ටිය වියනනේ වෙලාවක් නැතුව බඩගින්න යනවා. බඩුම එලා වැඩි. මේ ආණ්ඩුව තමයි මේ සම්පූර්ණ වහ කියන්න වෙන්නේ. රටේ ආර්ථිකය අන් කවර දටත් වඩා දරුණු තත්වයකට ඇද වැටි ඇති බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි ඔහු සඳහන් කරන්නේ. මාතර අනගාරික ධර්මපාල නගරයේ ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ ඉදිකළ දෙමහල් පිරිවෙන් ශාලා කුඩනගිල්ල ඊයේ විවෘත කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර හම්බන්තොට දෙපළාතේ අධිකරණ සංගනායක පූජ්‍ය වටකෙදර රේවතා විධාන නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විසින්ම මෙම වැඩසටහන පැවැත්වීමද විශේෂත්වයක්. ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මේ අවස්ථාවට එක්ව සිටියා. අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව හිටපු අමාත්‍ය
සාකල රත්නායක මහතා විසින් පසුගිය රජය සමයේ රුපියල් මිලියන 10ක් වෙන් කර මෙම දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කළා. විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් දානපතින්ගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව තවත් රුපියල් මිලියන 36ක වියදමින් මෙම දෙමහල් ගොඩනැගිල්ල අංග සම්පූර්ණ වෙදි කර තිබෙනවා. පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සියක් නමකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. උත්සව අවස්ථාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය සාකල රත්නායක මහතා රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. රටේ තියෙන ආර්ථික ගැටලුව පිළිබඳව විසඳුමක් තියෙන එක එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අපි මීට පෙර අවස්ථා දෙකකදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේම මේ රටේ ආර්ථිකය වැටිච්ච තැනක ඉඳන් උස්සලා ගොඩනගලා තියෙනවා. 2001 එතුමා අග්‍රාමාත්‍ය වෙද්දී චන්ද්‍රිකා මැතිනියගේ රාජ්‍ය අවසන් වෙද්දී රටේ ආර්ථික ඍණ තත්ත්වයකට ගිහිල්ලා තිබෙතන ඉඳන් ගොඩනැගුවා ඒක. 2015 ආර්ථික ප්‍රශ්නයක් තියදී තමයි එතුමා අග්‍රාමාත්‍ය වුණේ. විශේෂයෙන් ඒ අවසන් කාලය වෙන විට ප්‍රාථමික ගිණුම මේ අතිරික්තයක් තිබ්බා. ඉතින් ඒ කියන්නේ විදේශ විනිමය තත්ත්වය ගොඩනැගුණා විතරක් නෙවෙයි අපිට අපේ ණය මුදල් වල පොලි ගෙවීම් කරගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගන්න හැකියාව තිබ රට තුළ. ඉතින් එවැනි තත්ත්වයක් නැවත මේ රටට ඕන වෙලා තියෙනවා. නමුත් වෙනදට වැඩිය දරුණු තත්යකට රටේ ආර්ථිකය වැටිලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම ඊළඟ මැතිවරණයේදී රට ගැන හිතලා ඇතුල් වෙන අය වෙන්න වෙනවා. තනතුරු තානාන්තර බලාපොරොත්තු වෙන අය නෙවෙයි. ඒ සඳහා හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඒ වැඩපිළිවෙල සකස් කරමින් ඉන්නෝ මේ දිනවල. අපිට ඒ විසඳුම් ටිකත් එක්ක තමයි අපි නැවත ජනතාව ඉදිරියට එන්නේ මැතිවරණයකදී. වැටෙන ව්‍යාපාරයක් වුණත් නැවත ගොඩනගන්න පුළුවන් හරියාකාර ක්‍රියාමාර්ග ගත්තොත් ඉතින් ඒ ක්‍රියාමාර්ග නිවැරදිව ගන්න ඕනේ. ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනේ. එතන ඒ ගන්න පුළුවන් දැනුම ඒ වගේම දාර්ශනීය තියෙන කණ්ඩායමක් ඉන්නෝනේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් සකස් කරමින් ඉන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් භාණ්ඩ මිල ඉහළ යාමත් එක්ක ඒ සඳහා සහනය ලබා දීලා තිබේ. රාජ්‍ය සේවකයෝ 14 ලක්ෂයක් ඉන්න 14 ලක්ෂයට රුපියල් 5000 ගානේ ලබා දීලා තිබේ. ඒ වගේම විශ්‍රාමිකයෝ ඉන්න එයාට 5000 ගානේ ලබා දීලා තිබේ. මෙන්න මේ වගේ තවත් සහන රැසක් ලබා දෙමින් යන්නේ ආර්ථික අමාරුකම් තියෙද්දී. ඒක අවධානය යොමු කරන්න ඕනේ. මේකට ගහමරා ගන්න එකවත් මට දුන්නේ කියලා චෝදනා කරගන්න එකවත් නෙවෙයි. වැරදුණු තැන් නිවැරදි කරන්න අපි යන්න ඕනේ. අද කිරිපිටි ගන්න තියනවද, සිමෙන්ති ගන්න තියනවද, ගෑස් ගන්න තියනවද, සල්ලි තිබුණත් බඩු ගන්න නැහෙනේ. හරි, එතකොට අර බන්දුල පප්පත් කිව්වනේ සහන මල්ලක් දෙනවා කියලා. ඒ සහන මල්ලේ සහනේ රුපියල් 150යි. මේක තමයි ඇත්ත. ඔබතුමාලා මාධ්‍යවේදීන්, ඔබතුමාලා මට හෘද සාක්ෂියට එකඟව කියන්න මේ 5000 ඔබතුමාලාට නොලැබෙන එකේ වේදනාවක් ඔබතුමාලාට නැද්ද? ඒ 5000 හම්බුණත් ඒ 5000ෙන් ජීවත් වෙන්න පුළුවන්ද? මට හෘද සාක්ෂියට එකඟව මේක කියන්න. හරි, අද මේ රටේ ජීවන වියදම වැඩි වෙලා නැද්ද? අද ලෝක වෙළඳපොලේ මේ කොයිඩ් එකත් එක්ක රටවල් වැහිම තුලින් වෙළඳපොලේ මිල වැඩි වෙලා තියෙනවා. අපේ රටේ ඩොලර එක අපි ගාව නැති හින්දා ඩොලරකට ගෙවන ගාණ වැඩි වෙලා තියෙනවා. දැන් අපි මං හිතන්නේ බැංකු බාන ඩොලරයකට රුපියල් 102ක් නැත්නම් 110 202ක් ගෙවනවා. එතකොට එදා 140ට ගෙනාපු ඩොලරකට ගෙනා බඩුවට වඩා රුපියල් 65ක් වැඩි වෙනවා 202කට ගෙන. ඒකට සාහනය අතුරු සාහනයක් හැටියට තමයි මේ සාහන ඔක්කොම දෙන්නේ. ඒක රජයට පාලනය කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයිනේ. මේ 5000 දෙන එකට අපි සතුටුයි. හැබැයි අපි අහන්නේ ඔබතුමාගේ ආදායම මාසෙකට රුපියල් 100 නම් ඔබ තව රුපියල් 500ක් හොරකම් කරලා හරි අච්චු ගහලා හරි බෙදලා ඔබතුමා කියනවා නම් මේ රුපියල් 600ම අපේ මෙන්න 600ම ගනිල්ලා කාපල්ලා කියලා කියනවා නම් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේ රුපියල් 5000 ගන්න අය සහ ගන්න නැති අය සියලු දෙනාම තව 500කට ණය ගැති වෙලා තියෙනවා. ඒක ගෙවන්නේ කවුද? කොහොමද ගෙවන්නේ? කොයි ආකාරයෙන්ද ගෙවන්නේ? ඒ ගෙවන්නේ ජනතාව දැනගන්න ඕන තමුන්ගේ රීරිමාංශ වලින්ම තමයි මේගොල්ලෝ ගන්න එක. අපි හැමතිස්සෙම කිව්ව මේක අමාරු කාලයක්. අපි ආණ්ඩුවට අමාරුයි. මොකද ආණ්ඩුව මුදල් උපයන්නේ ජනතාවගේ බදු සල්ලි වලින්. එහෙම නැත්නම් විදේශ සංචාරක ප්‍රමාණ සංචාරක ව්‍යාපාරයේ දියුණුව. ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ තියෙන අනිකුත් ආයතන වලින් ලැබෙන මුදල් වලින්. ඒ හින්දා ඒ අපි එක පැත්තකින් අපේ රටට එන විදේශ විනිමය අපි වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රමිකයන්ගෙන් එන මුදල්. ඉතින් මේ අභියෝග මැදම තියෙන අපේ වකිමත් වෙන රටේ ජනතාවගේ අවස්ථාව ඉටු කරගන්න. ඩොලර් ආදායම වැඩි කරගන්න විදිය ගැන කියන්නේ නැතුව තව අතිරේකව රුපියල් බිලියන 229ක් ලබා දීම කොහොමද කරන්න කියන එක සම්බන්ධව එතුමා පෙන්වලා දීලා නැහැ. එතකොට මේ බිලියන 229 එන විදිය පෙන්වන්නේ නැතුව මෙහෙම පැකේජ් එකක් දෙනවා කියන්නේ මොකද්ද? දිගින් දිගටම මේ ආණ්ඩුව මුදල් අච්චු ගැහුවා වගේම මේක මුදල් අච්චු ගහලා තමයි දෙන්න හදන්නේ. මුදල් අච්චු ගහලා දෙනවා කියන්නේ මොකද්ද? රටේ උද්දමනය තව වැඩි වෙනවා.
ඔහු මොනවාද කිව්වෙ ඉස්සෙල්ලාම ජනවාරි මාසේ රට බංකොලොත් වෙනවා කියලා. අපිට බැරි වෙනවා කිව්වා ඩොලර් ගේන්න. ඒවනේ කිව්වේ මුළු රටේම ජනතාවට පණිවිඩයක් කියව බැංකුවල තියෙන සල්ලි ටික ගන්න එහෙම වීඩියෝස් හැදුවානේ. ඒ වගේ වීඩියෝ ක්ලිප් හදලා කිව්වා තියෙන රත්තරන් ටික බැංකුවලින් ගන්න සල්ලි ටික ගන්න ෆික්ස් ඩිපොසිට් ටික ඇද ගන්න. මොකද්ද ඒ වැලුවේ? බැංකු පද්ධතියම කඩවට්ටන්න හැදේ. ඒ නිසා අපි කියන්නේ මේවා ඉතාමත්ම සැලසුම් සහගත ලෙස කරන්නේ. දැන් සිට විරාමය. මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති හමුවකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂවරියද වන එක්සත් ජාතීන්ගේ සහකාර මහලිකම් කන්නි වික්නරාචා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. 2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් 7කින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්වැටයි. මහලේකම්වරිය එහි දීපෙන් වදුන්නා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙල සඳහා විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම් වලට විසඳුම් සොයන අතරතුර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයා පැහැදිලි කළා. ඒ වෙනුවෙන් දේශකුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය ඇතුළු විධිමත් ව්‍යුහයන් සකස් කර ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ. ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පසුගියදා ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු සාධක වූ නොවිසඳුණු වෛද්‍ය ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද උදැසන අරලිකා මන්දිරයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අග්‍රමාත්‍යරයා සඳහන් කළේ ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසයි. මෙතෙක් පැවති ක්‍රමවේද ඇතැම් නිලධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යමින් අර්බුද මතුවන බව පෙන්වා දුන් අක්‍රමත්වරයා දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර වෘත්තීය සමිති සමග ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන්නයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස කොටස් දෙකකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියදියක තබා කටයුතු කරන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළා. නවතත් කෙටි විරාමයක්. අද වාර්තා වූ නව ආසාදිතින් 629 සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 588,929 දක්වා ඉහළ ගියා. මේ අතර ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊ ඇමරිකාවෙන් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව මිලියනයකට අධිකයි. ඊයේ ඇමරිකාවෙන් නව ආසාදිතෙන් මිලියනකට අධික පිරිසක් වාර්තා වූ බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. ඒ එරට තුළ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සීග්‍රෙන් ව්‍යාප්ත වන පසුබිමකයි. එය මීට පෙර ඕනෑම කොවිඩ් රැල්ලක උපරිම දෛනික ආසාදිතින් සංඛ්‍යාව මෙන් 3 ගුණයක වැඩිවීමක්. කෙසේ වෙතත් පවතින තත්ත්වයේ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් අද දවල මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. මේ අතර ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්ත හමුවේ ඉන්දියාවද තුන්වන කොරෝනා රැල්ල අභියසට පැමිණ ඇතැයි එරට එනත් කරන වැඩසටහනේ ජාතික තාක්ෂණික උපදේශක කමිටු සභාපති වෛද්‍ය එන්.කේ. අරෝරා පවසනවා. එරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින්ගෙන් 75%ක්ම වාර්තා වන්නේ මුම්බයි, දිල්ලි සහ කොල්කටා නගර තුනෙන්. දිල්ලි මහඇමති අරවින්ද් කේජ්රිවාල්ටද කොවිඩ් ආසාදනය වී ඇති බවයි අද වාර්තා වුණේ.
ලොවපුරා සිග්‍රින් පැතිර යන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද සඳහන් කළේ ඒ අනුව කඩිනමින් බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙසයි. පළමු මාත්‍රාව ලබා ගන්න වෙලාවෙත් විශේෂයෙන්ම අර තරුණ සෞඛ්‍ය සේවකයන් අතර හැම තරුණ කණ්ඩායම් විවිධ දුර්මත හේතු කොටගෙන පළමුවනේ එන්නත් ලබා ගැනීම පවා යම් ආකාරයකට පසුබට වුණා. ඒ අවස්ථාවෙන් පසුව රෝගය වැඩි වෙලා හැමතැනම රෝගය පැතිරෙනකොට තමයි ඒගොල්ලෝ ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කිව්වේ අපි පළවෙනි මාත්‍රාව පවා ගත්තේ නැහැ ඉක්මනින්ම අපිට පළවෙනි මාත්‍රාව ලබා දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ නැහැ අපි එවැනි තත්ත්වයකට නැවතත් මුහුණ දෙන්න අවශ්‍ය වෙනවා අය කියලා. අපි හොඳටම දන්නවා මේ එන්නත් ලෝකේ පුරාම දියුණු රටවල් ප්‍රමුඛ සියලුම රටවල් හැකි පමණින් මේ එන්නත ලබා ගැනීමට කටයුතු කරන තත්ත්වයක් තුළ මේ එන්නත ලබා නොගැනීමට සාධාරණ හේතුවක් තියෙනවා කියලා අපිට නම් පෙනෙන්නේ නැහැ. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න ඒක හරහා රටේ සියලු දෙනාටත් ලැබිය යුතු ආරක්ෂාව ලබා ගැනීමට සහාය ලබා දෙන්න. මේ අතර ශ්‍රී ලංකා එක්දින සහ 2020 නායක දසුන් ශානක සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නටද කොවිඩ් ආසාද නිවියතයි අද වාර්තා වුණා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 365ක්. ඉන් 6 දිනක් විදේශගතව සිට පැමිණි පුද්ගලයන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 588,000 ඉක්මවා ගියා. ඉන් සුවේලබුවන් සංඛ්‍යාව 561,271ක්. අදත් 143 දිනක් සුවේලබුවා. ඊයේ මරණ 18ක් වාර්තා වුණා. ඉන් 11 දිනක් වයස අර්ධු 30 59 අතර පුද්ගලයන්. 7 දිනක් වයස අර්ධු 60 හෝ 60ට වැඩි පුද්ගලයන්. ඒ අනුව තවත් පුද්ගලයන් 11,992 දෙනෙක් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් මර්ධන එනම් කරන වැඩසටහන යටතේ මෙතෙක් පළමු මාත්‍රා 1,59,94,809ක්, දෙවන මාත්‍රා 1,38,49,314ක් සහ තුන්වන මාත්‍රා 41,14,182ක් ලබා දී තිබෙනවා. සුප්‍රකට CNN ප්‍රවෘත්ති සේවාවේ සංචාරක කලාපය වන CNN Travel මගින් 2022 නව වසරේදී ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයන් 24 පස්වන තැනට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා. ගෝලීය වසංගතයෙන් පසු ලොව යලි විරුත වීමේදී අනිවාර්යෙන් සංචාරක කළ යුතු සිහින ගමනාන්තයන් ලෙසයි එම ගමනාන්ත හඳුන්වා දී ඇත්තේ. මෙරට ආකර්ශනීය වෙරළ තීරයන් සහ තේවතු මෙන්ම ශ්‍රී ලංකාවටම ආවේනික රසවත් ආහාර පාන පිළිබඳවද එහි විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ඇන්ටිගුවා, ගිනියා, චිලි, ප්‍රංශය, ග්‍රීන්ලන්තය, ගැබොන්, ජෝදානිය, ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, පෙරු, එක්සත් රාජධානිය, නෝර්වේ, තායිවානය, මැලේසියාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤයද මේ ලැයිස්තුවට ඇතුළත්. සංචාරක ආකර්ෂණය සාමය හා ස්ථාවර බව, දේශපාලන ස්ථාවරත්වය, යටිතල පහසුකම්වල දියුණුව ආදී කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සමගින් අපගේ ප්‍රතිප්‍රකාශ අවසන්. ඔබ සමග සුබ රාත්‍රියක්.